බැඳීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband. ඉන්න ඉන්න වැඩිවන free loyalty data. අද 2020 පෙබරවාරි 12 බදාදා සිරස්තල විමර්ශන නිලධාරියෙකුගේ සාක්ෂියකින් තොරව ගිහන් පිළපිටියට වරින්තු නිකුත් කළ නොහැකි අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවට කියයි. රංජන් යලිරිමාන් අලියා ලකුණ සම්දානයට දෙන්න සජිත් පාර්ශවෙන් ඉල්ලීමක්. කරුණා කරලා අපිට අලියා ලකුණ දෙන්න. නව කොරෝනා වෛරසය COVID-19 ලෙස නම් කෙරේ. ලංකාවට ආසන්නව ඉන්දියන් සාගරයේ භූචලනයක්. කම්පණයේ දකුණු පළාතේ ස්ථාන රසකට. හඳුන්වා දෙන නව සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123. දත්කුරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දබ්බෙපලක් නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. From Other Derana. This is Other Derana. Late Night Prime. From Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ එක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. අධිකරණ විනිසුරුවරුන් සමග දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එළඹෙන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අදාළ නීති කෘත්‍ය අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අනාවරණ කළේ අවස්ථා රසකදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා චෝදනා ලැබූ විනිසුරුවරුන් සමග දුරකථන සංවාද පවත්වා ඇති බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජුන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙනු ලැබුවා. ඒ අධිකරණ කටයුතුවලට මැදිහත් වීම සහ බලපත්‍ර අලුත් නොකළ ගිනියාවක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාවලට අදාළ නඩු විභාග සඳහායි. අධිකරණ කටයුතුවලට මැදිහත් වීමේ චෝදනාවට අදාළව රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර එම නීති කෘත්‍යයට අදාළව රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂාවක්ද පසුගිය පෙබරවාරි 7 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා. බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා වන නීතිකෘත්‍ය අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අතර එෙහිදී අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ රංජන් පරිහරණය කළ ගිනි අවිය සමග උණ්ඩ 127ක් තිබූ බව විමර්ශන හරහා අනාවරණ වී ඇති බවයි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙකුට ලබා දෙන්නේ උණ්ඩ 20ක ප්‍රමාණයක් පමණක් බැවින් සැකකාර රංජන් රාමනායකට නියමිත උණ්ඩ ප්‍රමාණය ඉක්මවා උණ්ඩ 100කට අධික ප්‍රමාණයක් ලබා දුන්නේ කුමන පදනමක් මතදැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔහුට එම උණ්ඩ ලබා දී නොමැති නම් තමා සන්තකයේ තිබූ වෙඩි උණ්ඩ සම්බන්ධයෙන් සැකකරු කරුණු පැහැදිලි කළ යුතු බවද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා. මේ අතර තමාව ඝාතනය කිරීම සඳහා සැකකාර මන්ත්‍රීවරයා සැලසුම් කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූලස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අදාළව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. අනතුරුව සැකකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් විනිසුරුවරු සමග සාකච්ඡා කිරීමට අදාළ නීතිකෘත්‍ය අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ 2015 වසරේ ජනවාරි 1 වනදා සිට 2019 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා රංජන් රාමනායක මහතාගේ දුරකථනයට අදාළ දුරකථන ඇමතුම් වාර්තාවක් විමර්ශකයින් විසින් මේ වන විට ලබාගෙන ඇති බවයි. එම වාර්තාවට අනුව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනියන් රණවක මහත්මිය සමග සැකකාර මන්ත්‍රීවරයා අවස්ථා 33කදී දුරකථන සංවාදවල නිරත වී ඇති බවත් ඒ අතරින් ඇමතුම් 23ක් සැකකරු විසින් ආරම්භ කර ඇති අතර ඇමතුම් 10ක් මහාධිකරණ විනිසුරුවරිය විසින් සැකකරුට ලබා දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා.
එමෙන්ම වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා සමග අවස්ථා 10කදී සැකකාර මන්ත්‍රීවරයා දුරකථනය හරහා සංවාදයේ නිරත වී ඇති බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ ඒ අතරින් ඇමතුම් 6ක් සැකකරු විසින් ආරම්භ කර තිබූ අතර ඇමතුම් 4ක් ගිහන් පිළපිටිය මහතා විසින් ආරම්භ කර තිබූ බවයි. ඒ අතරින් පළමු දුරකථන සංවාදයේ 2016 වසරේ ඔක්තෝබර් 6 වනදාත් අවසන් දුරකථන සංවාදය 2019 වසරේ සැප්තැම්බර් 19 වනදා සිදු වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. එමෙන්ම හිටපු බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හිමපාල මහතා සමග සැකකාර මන්ත්‍රී රංජන් රාමනායක අවස්ථා 20කදී දුරකථන ඔස්සේ සාකච්ඡා කර ඇති අතර ඒ අතරින් ඇමතුම් 10ක් ධම්මික හිමපාල මහතාත් ඇමතුම් 10ක් රංජන් රාමනායක මහතාත් ලබාගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අනාවරණ කළා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ පෞද්ගලික හේතුන් මත ගිහන් පිළපිටිය මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දුන් උපදෙස්වලට අදාළව තම අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු නොවන අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එය සම්බන්ධයෙන් කරුණු දක්වනු ඇති බවයි. කෙසේ වෙතත් මාධ්‍ය හරහා විකාශය වූ ගිහන් පිළපිටිය මහතාගේ එක් දුරකථන සංවාදයක හඬපටයක් මුල් කරගනිමින් නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර රංජන් රාමනායකගේ හඬපට තොගේ අතර ඇති අනිකුත් අවස්ථා 9 නොපමාව විමර්ශකීන්ට ලබා දෙන්නේයි රජයේ රස පරීක්ෂකවරයාට දැනුම් දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. එමෙන්ම පද්මිනී රණමක මහත්මියද 2016 වසරේ ජූලි 14 වනදා සිට රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදවල නිරත වී ඇති අතර බද්දේගම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හිමපාල මහතා 2017 වසරේ ඔක්තෝබර් 31 වනදා සිට දුරකථන සංවාදවල නිරත වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. එම දුරකථන සංවාද අතරතුරදී එම විනිසුරුවරුන් දෙදෙනාද පවතින අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්දැයි පරිවේශනීය සාක්ෂි ඔස්සේ සලකා බලා ගිහන් පිළපිටිය මහතා සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස්ම ඔවුන් සම්බන්ධ ලබාදීමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම සැකකරු මේ වන විටත් හැසිරෙමින් තිබෙන්නේ ලබාගත් වීර චරිතයකට පණ පොමින් වන අතර ඔහු අධිකරණ පරිශ්‍රය මාධ්‍ය සංදර්ශන සඳහා තෝතැන්නක් කරගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියා. රජයේ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව පිටතට රැගෙන අවස්ථාවේදී ඔහු මාධ්‍ය හමුවේ තමා සතු හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා. බන්ධනාගාර බස් රථයේ ජනෙලෙන් පවා කෑගසමින් අධිකරණ පරිශ්‍රයට පැමිණෙන සහ ඉන් පිටතට යන මෙම සැකකරුට ඇප ලබා දීම හරහා ඉදිරි විමර්ශන සම්පූර්ණයෙන්ම අඩපණ විය හැකි බැවින් සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන්ද දැඩි විරෝධතාවය පළ කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සඳහන් කළේ තම සේවාදායකයාට එරෙහි ඇති චෝදනා ඇපදිය හැකි චෝදනා වන අතර ඔහු මේ වන විටත් දින 30ක් බන්ධනාගාරගතව සිට ඇති බවයි. ඔහුට ඇප ලබා දුනහොත් විමර්ශන අඩපණවනු ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ඇති බවත් පැවසීම මනක්කල්පිත චෝදනා වන බැවින් ඕනෑම කොන්දේසියක් මත සැකකරුට ඇප නියම කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව කරුණු සලකා බැලු නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් HUK පැල්පොල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා එළඹෙන 26 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබා ගැනීමෙන් පමණක් බව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. මේ අතර විමර්ශන නිලධාරියෙකු අද අධිකරණයේ හමුවට ඉදිරිපත් නොවීම නිසා හෙට දිනය තුළ එවැනි නිලධාරියෙකු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අද පස්වරුවේම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් හිටපු මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා. වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරුවරයා සහ සැකකාර මන්ත්‍රීවරයා අතර සිදු වූ දුරකථන සංවාදයේ අන්තර්ගතය එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම හඬපටය හරහා විනිසුරුවරයා විසින් අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඇති බව පැහැදිලි වන්නේ යැයි ප්‍රකාශ කළා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට වරෙන්තුවක් ලබාගෙන ගිහන් පිළිපිටිය මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නද තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන නොමැති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට සඳහන් කළා. පොලිස්පතිවරයාට නීතියට ඉහළින් කටයුතු කිරීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සමාජයේ බොහෝ දෙනා බලා සිටින බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙහිදී නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මේ ආකාරයේ වරෙන්තුවක් ලබාදීමේදී දියුරු මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගත යුතු බැවින් එලෙස සාක්ෂි ලබාදීමට හැකි නිලධාරියෙක් අධිකරණයේ රැඳී සිටියේ යන්නයි. එහිදී කොළඹ අපරාධ කොට්ටාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයේ රැඳී සිටියද ඔහු අධිකරණයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ දරුවාගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයෙන් පිටව ගිය බවයි. ඒ අනුව හෙට දිනේදී දියුරු මත සාක්ෂි ලබාදිය හැකි විමර්ශන නිලධාරියෙක් සමග අදාළ ඉල්ලීම සිදු කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාට දැනුම් දුන්නා. මීගමු ආශ්‍රිත කඩලාන පරිසර පද්ධතියක් විනාශ කිරීමට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් දීවර රාජමාත සනත් නිශාන්ත මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව අප කළ විමසා බැලීමේදී අනාවරණ වුණේ මීගමුව කලපු සංවර්ධනය පිළිබඳව අමාත්‍යවරයා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන බවයි. මීගමුව මූණක්කරේ කඩුලාන ආශ්‍රිත ප්‍රදේශයක අනවසරයෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රීඩා පිටියක් සඳහා නීතිමය අවසරය ලබා ගැනීමේ අරමුණින් පසුගිය දසවැනිදා මෙම මීගමුව කලපු සංවර්ධන රැස්වීම පවත්වා තිබෙනවා. එහිදී දීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හිටපු අමාත්‍ය කුමාර ගුණරත්න තුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම ඉඩමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ගම්පහ අඩවි වනනිලධාරිණි දේවානි ජයතිලක මහත්මියගෙන් කළ ඉල්ලීමට ඇය මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඇලතිතුමා ගම්පහ තමයි අඩුම වනගහනේ 101.6යි. ඒකේ වනජීවියකට තියෙන අක්කර 18යි. ඒකේ හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නු මේ වෙනකොට අන්න දෙතරා ඉඩක් අච්චිරි තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට උස්ම ගන්න නැහැ ඔක්සිජන් හෝ. දැන් මේ වෙනකොට බොයිලර්ස් කියනවා 51ක්. ඒක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් පුරාගෙන ගස් කො. ඔක්සිජන් කියලා නැහැ ළමයි ගුරු ගන්න ගහනවා. එම ස්ථානයට රැස්ව සිටි පිරිස් ඇගේ ස්ථාවරයට එල්ල කළේ දැඩි විරෝධයක්. මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක අඳුරලා මේ ගමනක් යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ කාර්යය පැත්තකට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. මෙලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බොහෝ පිරිසක් ඉදිරියේ දැඩි හඬක් නගන මෙම නිලධාරිනීගේ ක්‍රියාකලාපය පැසසුමට ලක් කරමින් අද දිනේ සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් අදහස් පළ කර තිබුණා.
මේ අතර නිලධාරිනියගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කර බැලීමේදීද අපට දැකගත හැකි වූයේ ඇය පරිසරය රැකගැනීම වෙනුවෙන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේද ජනතාව දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් අදාළ භූමිය තුළ සිදුකිරීමට නියමිත මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අප මීගම්මුව මූණක්කරේ ප්‍රදේශයට අද පැමිණියා. එහිදී අපට දැකගත හැකි වුණේ කඩලාන පරිසරාශ්‍රිත භූමියක ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා දැනටමත් මෙලෙස පස් ගොඩ ගසා ඇති ආකාරයයි. මේ අතර සිද්ධියට මුහුණ දුන් දීවර රාජ්‍ය අමාත්‍යවරය ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු අද මෙලෙස අදහස් පළ කළා. මේක රජයේ වනාන්තර භූමියද? ඇත්තම රජයේ තමයි. මෙහෙම සිද්ධියක් වුණයි කියලා මේක නතර කරන්න බලාපොරොත්තු නැහැ. කොහොමත් මේ ව්‍යාප්තිය කරනවා. අපේ වනජීවි පනත ඉතාම ශක්තිමත් පනතක්. වනජීවි ඉඩම් කෑල්ලක් කිසිම අඟලක්වත් බෑ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අපව ගන්න. ඉතින් මං හිතන්නේ සනත්ශාන්ත ඇමතිතුමා වනජීවි පනත ගැන නොදන්නකමට තමයි ඉල්ලීම කරන්න ඇත්තේ. මගේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වල කිසිම නිලධාරියෙකුට කිසිම දෙයක් කරන්න බෑ. වගකීම් බාර ගන්නවා. මම වගකීම් බාර ගන්නවා. ශ්‍රී ලංකාව සමග දීපාර්ශ්වික සම්බන්ධතා තරකර ගැනීමට ඊශ්‍රායලයේ සූදානම් බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා සඳහන් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවති හමුවකදී තානාපතිවරයා මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රොන් මල්ක මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු වුණා. දෙරට අතර සහයෝගීතාවේ නව ශේෂ්ත්‍ර පිළිබඳ සොයා බැලීම සිය චාරිකාවේ අරමුණ බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළා. කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණය යන ශේෂ්ත්‍ර නවීකරණයට තාක්ෂණික හැකියාවන් සැපීමට ඊශ්‍රායලයේ සූදානමින් සිටින බව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ නව තුර්කි තානාපතිනි ඩෙමෙන්ට් සේකර් සියොක්ලු මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. මෙරට සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සහ බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගැනීමේ අන්‍යෝන්‍ය වැදගත්කම පිළිබඳව මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අදින් ප්‍රේමදාස් මහතාගේ ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින් ඉදිරි මහමැතිවරණයේදී බලය සියතර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් උත්සාහ දරන බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ නව සන්ධානයේ හදවත ලකුණ වෙනස් කර අලියා ලකුණින් තරඟ කිරීම සඳහා එම ලකුණ සන්ධානයට ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණයක් ගත යුතු බවයි. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ජාතික හෙළවරුමය දමිල ප්‍රගතිශීලී සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයේ පිරිස් සමගි ජනබලවේගයේ නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් එහි මහලේකම්වරයා ලෙස රංජිත් මදුම බණ්ඩාර මහතාත් පිළිගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ නිවේදනය කළා. එම නව පක්ෂයේ ලකුණ හදවත ලෙස යෝජනා කර ඇති නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය අලියා ලකුණින්ම තරඟ කිරීමට පසුගියදා රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දු කර තිබුණා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දෙපාර්ශ්වයේම අද විපක්ෂ නායක කාර්යාලයේදීත් සිරිකොත පක්ෂ මුලස්ථානයේදීත් මාධ්‍ය හමු පැවැත්තුවා. අපේ පක්ෂ නායකතුමා කියලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට සම්දානිස් ලකුණ සම්බන්ධවත් අවශ්‍ය තීරණය ගන්න කියලා. නමුත් අද කියනවා එක්සත් ජාතික පක්ෂයේ ලකුණ අලියා ලකුණෙන් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. මෙතන කරන්න හදන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මූණ පෙන්නලා ජනප්‍රියතාවයේ ප්‍රයෝජනට අරන් ජනතා ඉල්ලීම ඉස්සරහට දාලා සම්දානියක් පිටලා ඒ සම්දාන්ට කිසිම බලයක් නැතුව බලය වෙනතනකට ගෙනියන්න තමයි මේ කටයුතු කරන්නේ. නව බලවේගයට නව සම්දාන්ට අලියා ලකුණ දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලකුණ මත දාලා සන්ධානේ කඩාකප්පල් කරන්න කටයුතු කිරීම ගැන මම කනගාටු වෙනවා. තනිකරම විරුද්ධයි. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂයේ ගත්ත තීන්දුවට පරස්පර අදහසක් තමයි අකිල විරාජකාරියම සම්මෙත්තම ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් මේ හදලා තියෙන සන්ධානේ වෙනම යන්නේ. මේකට නායකයෙක් ඉන්නවා, මේකට මහලේකම්වරයෙක් ඉන්නවා, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා මේක පිළි අරගෙන තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ලාංජනය යටතේ යන්න බෑ. මේ දවස්වල අර හදවත පොඩ්ඩක් මේ නැගලා ගියා. මේ අර ආදරවන්තින්ගේ දිනේට අනිද්දානේ හින්දා ඒකත් එක්ක මේකත් නැගලා ගියා. ඒ හින්දා ඒව අපිට වෙනස් කරගන්න මොන කිසි ප්‍රශ්නයක් නැහැ. අර එක මහත්යට නෝන්ලා දෙන්නේ තියාගෙන ඉන්නවා වගේ අලිය ලකුණු UNP-ටයි අපිටයි දෙගොල්ලෙක්ට තියාගන්න බෑනේ. ලංකාදීපේ තියෙනවා තම දේශපාලන පක්ෂය පිළිගන්න එපා. එක්සත් ජාතික පක්ෂය මැකෝගෙන් ඉල්ලයි. මොනවාද මේ කුණු අරප? අපි ඒක කරන්නේ නෑ අවසාන මොහොත වෙනකන්. මණ්ඩල රැසියෙන් පැවැත්වුණා. දැන්දී ලාංඡනය සම්බන්ධව සාකච්ඡා කෙරුවා. අවසන් තීරණයකට ඇවිල්ලා නෑ. පිළිගන්න එපා නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයකට තාම තියෙන නිසා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නය නොවන ආකාරයට මේක ලියාපදිංචි කරන්නයි කියලා තමයි එතුමා කියන්නේ. නව කොරෝනා වෛරසය COVID-19 ලෙස නම් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1115කට අධිකයි. කොරෝනා වෛරස කාණ්ඩයට අයත්වත් මෙතෙක් හඳුනා නුගත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ සඳහා නිල නාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්‍රයේදී COVID-19 ලෙස මෙම වෛරසය හැඳින්වෙනු ඇති. දැන් අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. පන්නල ප්‍රදේශයේ නිවසකට අඩනිරුතින් පැමිණි පුද්ගලයෙකු නිවසකට පැන මුදල් සොරාගන්න ආකාරයේ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කෑකල්ල ඔලගන්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ 8 සංවත්සරය වෙනුවෙන් සෝමාවතිය සැරදුන්ට කප්රොක් පූජාවක් හා ගිලන්පස පූජාවක් පසුගියදා සිදු කෙරුණා. ඊට එම විද්‍යාලයේ ගුරුබවුතුන්නා සිසු දරුදරියන් එක්ව සිටියා. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ ඉන්දියන් සාගරයේ අද අලුයම් කාලයේදී භූකම්පනයක් හටගෙන තිබෙනවා. එහි බලපෑම දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දැනී තිබුණු අතර මාතර දෙවිනුවර ධීවර වරාය පාරේ නිවසක් ඊයේ රාත්‍රියේ ඇති වූ දෙදිරීම නිසා මෙලෙස කඩා වැටී තිබුණා. එත් සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවටපත් වෙනවා. මිලඟට ඔබට එක්විය හැකි අලුත් පාර්ලිමේන්තුව සමගින් සුබ රාත්‍රියක්.